ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ කිසි පැහැදිලි කිරීමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ වෛද්‍ය ආඥා පනත යන්මගින් පීගාලා තියෙන රාජ්‍ය ස්වාධීන ආයතනයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධාන පරමාර්ථ දෙකක් මුල් කරගෙනයි පවතිලා තියෙන්නේ. ප්‍රධාන පරමාර්ථයක් තමයි වෛද්‍යවරුන්ගේ ප්‍රමිති ආරක්ෂා කිරීම. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති ආරක්ෂා කිරීම කියන ඒ ප්‍රධාන අරමුණු දෙක වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය ආඥා පනත අනුව 1924 දී පිටවනු ලබන්නේ. නවට හැබැයි අපි දකිනවා මෙහි ප්‍රධාන අරමුණක් වෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකීම ප්‍රධාන අරමුණක් වුණාට පහුගිය කාලේ අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට දිගින් දිගටම පෙන්වලා දුන්නා උසස් පෙළ අසමත් අය. එහෙමත් නැත්නම් උසස් පෙළ විෂයන් තුනම එෆ්සාමාර්ථ ලබා ගත්තා. ඒ වගේම උසස් පෙළට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමටත් උනන්දුවක් නොදැක් වූ පාර්ශව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගන්නා ඒ වටපිටාවක් සැකසී තිබෙන ආකාරය අපි පෙන්වමු. එදී අපි පෙන්වලා දුන්නේ අවම සුදුසුකම් නොමැති උසස් පෙළ අවම සුදුසුකම් නොමැති මේ වන විට 1000කට ආසන්න ප්‍රමාණයකට ලියාපදිංචිය ලබා දීමට කටයුතු කරන වටපිටාවක් තමයි වෛද්‍ය සභාව තුළ තිබුණේ. ඒ වගේම විදේශ වෛද්‍ය අධ්‍යාපන ආයතන ඒවා පිළිගැනීම සහ ඒවා ඩීරෙකග්නයිස් කරන ක්‍රමවේදයේදී ඒවල පිළිගැනීම නැවතත් අත්දිරවන විට ඒ සිදුවුණු ක්‍රියාවල අක්‍රමිකතා පිළිබඳව අපි කතා කරන්න උනා. ඒත් එක්කම විදේශ වෛද්‍ය පීඨවල පිළිගත් විදේශ වෛද්‍ය පීඨවල ඒ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරලා ඒ වගේම උසස් පෙළ හොඳ ප්‍රතිඵල තියෙන ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වනේ විභාගය වසර එකකට වඩා වැඩි කාලයක් මේ වන විට ප්‍රමාද කරමින් සිටින ආකාරය අපි දැක්කා. ඒත් එක්කම මේ වෛද්‍ය සභාව තුළ ඒ සඳහා යම් යම් දූෂණ වංචා සිදු කිරීමේ වටපිටාවක් සැකසෙමින් තිබුණු ආකාරය අපි දැක්කා. මේදී විශේෂයෙන් කියන්න ඕනේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අපේ නිලධාරීන් හතර දෙනේ 2018 වසරේදී ඒ පැවති නිලවරණයෙන් වෛද්‍ය සභාවට පත් වූ පසුව තමා වෛද්‍ය සභාව තුළ මේ සිදුවන ක්‍රියාවලීන් වල වැරදි ස්වරූපය. එහෙමත් නැත්නම් මේ වෛද්‍ය සභාව තුළ උසස් පෙළ සියලු විෂයන් අසමත් අය ලියාපදිංචිය ලබා ගන්නවා යයි කියන කාරණය පවා අනාවරණය වෙන්න පටන් ගත්තේ රජ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලධාරීන් කිප දෙනේ වෛද්‍ය සභාවට පත්වීමත් සමග. ඒ සඳහා වෛද්‍ය සභාව තුළ දීත් අපි පිටදීත් විශාල හඬක් නැගුවා. මොකද අපි වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක් විදියට. මේ වගේම පහුගිය කාලේ මුල් වතාවට අපි රාජිත සේනාරත්න සමයේදී තමා දැක්කේ වෛද්‍ය සභාවට සාමාන්‍යයෙන් පත් වෙන්නේ කීර්තිමත් මහාචාර්යවරු. මේ වගේම වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාමත් ඉහළ පිළිගැනීමක් තියෙන අය තමා අමාත්‍යවරයාගේ නියෝජිතයන් විදියට පත් වෙන්නේ. නමුත් අපි දැක්කා රාජිත සේනාරත්න සමයේදී අමාත්‍යවරයාගේ නියෝජිතයන් විදියට ඔහුගේ පෞද්ගලික හිතවතුන් එහෙම නැත්නම් පෞද්ගලික කාර්ය මණ්ඩලය වෛද්‍ය සභාවට පත් කරලා ඒ ඔවුන්ව මෙහෙයවීම තුළින් මේ අකටයුතුකම් සිද්ධ වෙන ආකාරය අපි සාක්ෂි සහිතව පෙන්වා දුන්නා දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විදියට. මේදී අපි වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමිය පත් වූ අවස්ථාවේදී එතුමියට මේ පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළා. ඒ වගේම ලිඛිතව සාක්ෂි සහිතව වාර්තාවක් ලෙස අපි පෞගිය කාලේ මේ පිළිබඳ සිවිලු සාක්ෂි සහිතව සෞඛ්‍ය අමාත්‍යතුමියට පැමිණිලි කරාම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වෛද්‍යාඥා පනතේ තියෙන ප්‍රතිපාදන වලට යටත්ව පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත් කළා. එහිදී ඒ විමර්ශන කමිටුව සඳහා පත් කරේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාමත් කීර්තිමත් සහ පිළිගැනීමක් තියෙන මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙක්. ඒ පංච පුද්ගල විමර්ශන කමිටුව හැමේද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ලැබුණු අවස්ථාවේදී සාක්ෂි සහිතව සිදුවන දූෂණ වංචා පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම
ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක්ෙම කමිටුව විසින් සිද්ධ කරලා වෛද්‍යඥා පනතනුව ඒ කරපු විමර්ශනයේ ඒ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යතුමියට බාර දුන්න වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය නීති උපදේශක ලබාගෙන ඒ දූෂණ වංචාවලට සම්බන්ධ ඒ ඒ වාර්තාව අනුව වැරදිකරුවන් ලෙස වාර්තාවේ සඳහන් කළ පිරිස් මේ වෛද්‍ය සභාවෙන් ඉවත් කරලා නැවත ස්වාධීන කිරීමට කටයුතු කරා. ඒ වගේම එපමණක් නොවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය නැවතත් සෞඛ්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අමාත්‍යවරයාගේ නියෝජිතයන් විදිහට පත් කරේ කීර්තිමත් මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුනේදී අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විදිහට පත් කරනු ලැබුවේ මහාචාර්ය වජිර දිසානායක මහතා. ඔහු අපි දන්නවා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමා. ඒකට ඒදී අපිට පැහැදිලි වෙනවා පෙර හිටපු අය රාජිත සේනාරත්න සමයේ අමාත්‍යවරයාගේ නියෝජිතයන් සිටිය අය සහ දැන් සෞඛ්‍ය අමාත්‍යතුමිය පත් කරේ නියෝජිතයන් සසදා බැලුවා පෙර හිටියේ පෞද්ගලික හිතවතුන් එහෙම නැත්නම් පෞද්ගලික කාර්ය මණ්ඩලය තමයි රාජිත සේනාරත්න සමයේ හිටියේ. නමුත් මේ වෙලාවේ අපි දකිනවා වෛද්‍ය සභාවට පත් කරලා තියෙන්නේ ඒ වෛද්‍ය ක්ෂේත්‍රය තුල යම් කිසි පිළිගැනීමක් තියෙන මහාචාර්යවරු. ඒ වගේම අපිට මොහොන් ස්වාධීනයයි විශ්වාස කරන්න හැකි පුද්ගලයන් තමයි මේ වෙලාවේ වෛද්‍ය සභාවට පත් කරලා තියෙන්නේ. මේ தත්ත්වය මෙසේ කියෙදී අපි අද වෙනකොට දකිනවා රාජිත සේනාරත්න විසින් පිහිටවපු රාජිත සේනාරත්නගේ ඒ යුගයේදී පිහිටවනු ලැබූ සංවිධාන එහෙම නැත්නම් වෘත්තීය සමිතියයි කියා ගන්න කණ්ඩායම් කීපයක් ඒ වගේම මේ වෛද්‍ය සභාව නිලවරණේ පරාජයටපත් වුණු ඇතැම් මහාචාර්යවරුන් කියා ගන්න පිරිස් යම් කිසි රාජිත සේනාරත්නගේ හිතවත් පිරිස් මේ මෙහෙය වීමෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන අපිට අද වෙනකොට දකින්න ලැබෙනවා. ඔව් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කියා සිටින්නේ මේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය නැති වුණා කියන කාරණය. ඒ රාජිත සේනාරත්න හිතවාදී පිරිසට එහෙම නැත්නම් මේ වාර්තාවලින් වරදකරුවන් වූ පිරිසට අනුව වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය කියලා වුණ අර්ථකථනය කරන්නේ රාජිත සේනාරත්නට යටත් වෙච්ච පිරිසක් වෛද්‍ය සභාව තුල සිටීමයි. ඉතින් මේක ඉතාමත් හාස්‍යයට කරුණා. ඒ වගේම අපි මේ දැන් ඉදිරියේදී මම හිතන්නේ මේ පිළිබඳ අධිකරණ කටයුත්ත පැවැත්වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් එන තීන්දුව తీරන පිළිබඳ අපි බලාපොරොත්තු වෙන බලාගෙන සිටිනවා. ඊළඟ දෙවැනි කාරණය තමයි අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට දිගින් දිගටම කතා කරපු දෙයක් තමයි මේ වෛද්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවාව කියන දෙකේ මධ්‍යගතව පැවැත්වීමේ වැදගත්කම. මෙහෙමත් නැත්නම් අපි වැඩි විස්තරාත්මක කිව්වොත් මේකේ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රට තුළ පවත්වා ගැනීමට වැදගත් වන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. රටක් තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා පළවන කාරණය තමයි සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අපි ආරක්ෂා කරගත යුතු වගේම රට පුරා සමානාත්මතාවයෙන් යුතුව ඒ සෞඛ්‍ය සේවාව විහිදෙන්න ඕන. නමුත් එයා තවදුරටත් පැහැදිලි කරොත් සෞඛ්‍ය සේවාවේ තීන්දුව తీරන ගැනීම පළාත් සභා මගින් එහෙම නැත්නම් පළාත් ප්‍රඥප්ති මගින් ඒ පළාතෙන් පළාතට ගන්නා තීන්දුව తీරන වෙනස් වුණොත් රට පුරා සමානාත්මතාවයකින් ඒ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රට පුරාම සමානාත්මතාවයකින් යුතුව සෞඛ්‍ය සේවාවක් පවතින නම් මධ්‍යම රජයේ විසින් ඒ සෞඛ්‍යමය ප්‍රතිපත්ති තීරණ ගත යුතුයි. සෞඛ්‍යම ප්‍රතිපත්ති තීරණ මධ්‍යම රජයෙන් ගන්න නැතුව පළාත් සභාවලින් විවිධාකාරයේ තීන්දු තීරණ ගන්න පෙළඹුණොත් රටේ ඒ ගුණාත්මක සහ හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ෆෙඩරල් කියන රටවල් පවා උදාහරණයක් විදිහට ජර්මනිය වැනි රටක් ගත්තාම ෆෙඩරල් පාලන ක්‍රමයක් තියෙනේ පළාත් ප්‍රඥප්ති මගින් තමා පාලනය වෙන්නේ භූමියක් කරුණු. එවැනි ෆෙඩරල් රටක් වුණු ජර්මනියේ පවා සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතේ තමා තියෙන්නේ. ඔවුන් ඒ ෆෙඩරල් රාජ්‍යයන් ඒ කියන්නේ ස්ටේට් ඩිසිෂන්ස් නෙමෙයි ගන්නේ. ඒ කියන්නේ
ප්‍රාන්තවල ප්‍රතිපත්ති නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. මධ්‍යම රජයෙන් තමා සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ලබා ගන්න. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ සමානාත්මතාවයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම. නමුත් අපේ ශ්‍රී ලංකාවේ 13 අනුග්‍රහ ව්‍යවස්ථා සංශෝධනය සිදු වූ අවස්ථාවේදී මේ සෞඛ්‍ය සේවය විමධ්‍යගත කෙරුණා. එෙහිදී පළාත් ප්‍රඥප්ති මගින් මේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් සිද්ධ වුණා. එෙහිදී 1999 වර්ෂයේදී මේ තුලින් වෛද්‍ය සේවයට වෙම හානිය තේරුම් ගත්තර එවකට හිටපු රජයේ වෛද්‍ය නිලධාරී සංගමය 1999 දී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඉතිහාසයේ දීර්ඝතම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දින 21කට වඩා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරලා ඒ මොහොතේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුංග මහත්මියගේ අවධානයට යොමු කරලා මේ කාර්යය. ඒ සඳහා මේ පිළිබඳ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු ආනන්ද කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් වුණා. ඒ කමිටුවේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස විශ්ලේෂණය වුණා. එහිදී මේ සෞඛ්‍ය විෂය විමධ්‍යගත විය යුතුයයි ඒ කමිටුවේදී සාක්ෂි ලබා දුන්නේ එකම එක් ප්‍රාශ්නයක් විතරයි. අපි දන්නවා පාක්ෂිදෝති සරණෝත් මහතා පමණයි ඒ මොහොතේ මේ සෞඛ්‍ය විෂය පළාත් සභා පළාත් ප්‍රඥප්ති සඳහා විමධ්‍යගත යුතුයි කියන කාරණය වෙනුවෙන් පෙනී සිටි එකම පුද්ගලයා. අනිත් සියලු පාර්ශ්ව පෙන්වා දුන්නා 1999 කමිටුවට මේ සෞඛ්‍ය විෂය කියන දේ විමධ්‍යගත වීමෙන් සිදුවෙන හානි. ඒ පිළිබඳ වෛද්‍ය නිලධාරී සංගමයේ දිගටම කරුණු දැක්වීමත් සමග එම කමිටුව නිර්දේශ කළා මේ වෛද්‍ය වෘත්තිය දීප ව්‍යාප්ත වෛද්‍ය සේවයක් ලෙස පවත්වා ගැනීම වැදගත් කියන කාරණයේදී ප්‍රතිපලයක් විදිහට 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ගැසට් පත්‍රයක් මගින් වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් විදිහට ගැසට් පත්‍රයක් මගින් නම් කරා. එහෙම අපි දන්නවා දැන් මේ කොවිඩ් වසංගතය හැමෝම අපි දකින කාරණයක් තමයි අපි තීන්දුව තීරණ ගන්න රටේ සෞඛ්‍ය පිළිබඳ තීන්දුව තීරණ ගන්න මධ්‍යම රජය විසින් සෞඛ්‍ය වේ තීන්දුව තීරණ අපි ගන්න උනා නම් පළාත් මට්ටමේ විවිධ පළාත්වල විවිධ ආකාරයේ තීන්දුව තීරණ ගත්තා නම් මේ මොහොතේ අපි මීට වඩා අර්බුදයක ඉන්න පුළුවන්. ඒ වගේම අපි දැන් කතා වෙනවා එන්නතක් ගැන. කොවිඩ් වසංගතය සම්බන්ධ එන්නතක් සම්බන්ධ. එන්නතක් ලංකාවට එන විට ඒ පිළිබඳ එන්නතේ තීන්දුව තීරණ ගන්න ඕනේ මධ්‍යම රජය විසින්. පළාත් සභාව මගින් ඒ විවිධ තීරණ ගත්තොත් ඒ එන්නත පිළිබඳ සමානාත්මතාවයකින් රට තුල ඒකාකාරීව විදුණු සෞඛ්‍ය සේවාවක් අපිට පවත්ව ගන්න බැරි වෙනවා. ඒතකොට ඔබට පැහැදිලි ඇයි අපි මේ සෞඛ්‍ය කියන විෂය මධ්‍ය රජයේ පවත්වා ගත යුතු කියන කාරණය. මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ගේ ස්ථාවරය පසුගියදා අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විසින් සංවිධානය කළ යහපත් සීමා වාසිකයා වෛද්‍යවරයාගේ ඒ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමාත් මේ අප කියන ස්ථාවරයේ ඉතාමත් පැහැදිලිව සිටමින් එතුමා පැහැදිලි කරලා දුන්නා මේ කොවිඩ් වසංගතය හැමුවේ සෞඛ්‍ය සේවාව මධ්‍යම රජයේ යටතේ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ. දැන් මේ මොහොත වෙන විට මේ පළාත් සභා ඡන්දයක් ගැන කතා වෙනවා. ඒ වගේම මේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපේ දැඩිව සිටින ස්ථාවරයක් තමයි මේ මොහොතේ පළාත් සභා ඡන්දයක් පවත්වනවා නම් හෝ මේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවා නම් මේ සියල්ලේදීම මේ සෞඛ්‍ය විෂය මධ්‍යගත රජය යටතේ පවත්වා ගැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර යුතුයි. අපි රජයේ නිල්ලා සිටිනවා සෞඛ්‍ය සේවාව ඒ වගේම වෛද්‍ය සේවාව ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගැනීම මධ්‍යම රජයෙන් සිදුවන විදියට එය තහවුරු වන ආකාරයේ මේ ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය ඒ නීති සම්පාදනය කරන විදියට ඒ වගේම අපි රජ වෛද්‍ය නිලධාරී සංගමයේ විදියට බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමන් නොමුණ ගහිලා මේ පිළිබඳ වාර්තාවක් බාර දෙන්නේ. ඒ වගේම මේ වන විට
මේ වර්තමාන රජය විසින් නව ව්‍යවස්ථාවක් කෙටුම්කත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් අපත් කරලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමේන්දියට අපි බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන කමිටුවට මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෛද්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමටත් ඒ වගේම මේ සෞඛ්‍ය සේවය සමානාත්මතාවයකින් සියලුම පුරවැසියන්ට රට තුල සියලුම පළාත්වලට සමානාත්මතාවයකින් ලබා දෙන්න හැකි වෙන විදිහට මේ නීතිය රටේ නීතියක් බවට පත් කර ගැනීම. මේදී අපි දකිනවා දැන් මේ අවස්ථාවේදී අපේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පවා මේ පළාත් සභාව යටතේ මේ සෞඛ්‍ය සේවාව පැවැත්වීම නිසා විවිධාකාරයේ අර්බුදවලට මුහුණ දෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගම්පහ රෝහලේ සේවය කරන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ලබා දුන්න ඒ ස්ථානමාරු නියෝගය අනුව ගම්පහ රෝහලට වාර්තා කරලා තියෙන මේ වෙලාවේ ඒ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට ඒ වැටුප් කිරීම සිද්ධ වෙන්නේ නැහැ පළාත් සභාව මගින්. ඒ ඔවුන් එහිදී කියා සිටින කාරණා තමයි ඊට අවශ්‍ය කාඩ් එක නැහැ කියන්නේ. ඒ වෛද්‍යවරුන්ගේ කාඩ් එක නැහැ. ඒ හින්දා ඔවුන්ට ඒ වැටුප් කිරීමේ හැකියාවක් නැති බව සඳහන් කරනවා. ඒ සම්බන්ධ මේ ගම්පහ රෝහලේ ඉන්න ඇතැම් විශේෂඥ වෛද්‍යවරු නිතරම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඔවුන් දැන් මාස කීපයක් වැටුප් නැතුව සේවය කරනවා. මේ අපි දකින්නේ මේ පළාත් සභාව තුළ සෞඛ්‍ය සේවාව තිබීම තුළ යටින් සිදු වෙලා තියෙන හානිය. එනේ අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ සෞඛ්‍ය විෂය මධ්‍යගත රජයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයට ඒ නීති සම්පාදනය කරලා මේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තහවුරු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඩොක්ටර් දැන් ඒ කියන්නේ තුන යෝජනා කරන්නේ දැන් මේ පළාත් සභාව ඡන්දයක් ගන්න තියෙන ඉදිරියේදී ඊට කලින් ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්න කියලා නම් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඊළඟට පළාත් සභාව ගේන්න කියන එකද? නෑ පළාත් සභාව ඡන්දය තියනවද නැද්ද කියන එක දේශපාලනික කාරණයක්. අපි මේ කතා කරන්නේ දේශපාලනික කාරණේ ගැන නෙමෙයි. මේකදී අපිට වැදගත් වෙන්නේ මොන යම් ක්‍රමයකින් හෝ මේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමත් එය සමානාත්මතාවයෙන් ලබා දෙන ක්‍රමවේදය තහවුරු කිරීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර නව ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ ඉස්සර ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වූ අවස්ථාවේදී පවා අපි කියා සිටියේ ඒ තුලින් හරි ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් හරි යම් ක්‍රමවේදයකින් මේ සෞඛ්‍ය සේවාව සමානාත්මතාවයෙන් අපිට ලබා දෙන්න නම් මධ්‍යම රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන ක්‍රමවේදය තහවුරු කරන්න කියන කාරණය පළාත් සභා ඡන්දයේ තියනවාද ඒ තියෙන වකවානුව කුමක්ද ඒ කාරණා සියල්ලම දේශපාලනික කාරණා අපේ දේශපාලනික කාරණා ගැන නෙමෙයි අපි කතා කරන්නේ මේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම කියන කාරණේ වෙනුවෙන් අපි පෙනීමේ ඒදී අපි රජයෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින්ම තහවුරු කරන ක්‍රමවේදය සකසන්න. ඒකට ව්‍යවස්ථාව සංශෝධනයක් කිරීමට නම් අවශ්‍ය ඒක ඒ විදිහට එහෙම නැත්නම් නව ව්‍යවස්ථාවකින් නම් සිද්ධ කරන්නේ ඒ විදිහට පළාත් සභා ඡන්දයට පෙර කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒ පළාත් සභා ඡන්දය කල් තියලා නම් ඒක කරන්න ඕනේ ක්‍රමවේදය අපි දන්නේ නැහැ. ඒක රජය තීරණය කරන්න ඕනේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ රජය පත් වෙන විට අපිට අපි බලාපොරොත්තු වෙනවා මේ රජය විසින් මේ ක්‍රියාවලිය ඉක්මනින් සිද්ධ කරයි කියලා. දැනටත් අපි මේ ක්‍රියාවලිය ඉක්මනින් සිද්ධ කරයි කියන විශ්වාසය තියෙනවා. මොකද ජනාධිපතිතුමාගේ රජයේ ස්ථාවරය වෙලා තියෙනවා මේ සෞඛ්‍ය සේවය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන ක්‍රමවේදයක තිබිය යුතුයි කියන කාරණය රජයේ අධිකරණ ජනාධිපතිමාගේ ස්ථාවරය වෙලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ එම ස්ථාවරය නීතියෙන් තහවුරු කරලා දෙන්න කියන එක.